සිහින ගෙන්න කුමාරියේ කතාවට ආදරය කරනවව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඉදිරියට జగත් ඇත්තටම තමන්ගේ රියදුරාට පවරන වැඩක් ගැන තමයි මට අද වීඩියෝ එක තුලින්ම අනිවාර්යෙන් සාකච්ඡා කරන්නට පුළුවන්කව ලැබෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලා හිටිනවා ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් පුළුවන් මේ වගේම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරමින් මා හා සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ගැන තමයි. අනිවාර්යෙන්ම ඔයත් එක්ක මට මේ මොහොතේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන කාරණාවක් තියාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. කොහොමනත් ඔයා මේ වෙද්දි දන්නවා ඇත්තටම జగත් රෝහල් ගතවීමත් එක්ක జగත්ගේ ඔළුවට දාන විසබීජ නම් ගොඩාක් ලොකුට තියෙයි. මොකද තානියා ගොඩාක් කිට්ටුවෙන් ඉන්නවා කියන්නේ. ඉතින් ඒ දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවා කියන එක අපි කාටවත් අමතක කරන්න පුළුවන් දේවල්. කොහොමනත් මෙන්න මේ වගේ කාරණාවකටත් අපිට යන්න සිද්ධ වෙනවා කියන කතාව ගැන මම අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම වුණත් තව ආකාරයක දෙයක් ගැන අපිට මේ මොහොතේදී සිහිපත් කරන්න පුළුවන් වෙනවා කියන එක ගැන මම ඔයත් එක්කම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු රැසක්ම තියාගන්නවා කියන කතාව ගැන තමයි අද අපි මතක් කළ යුත්තේ. ඉතින් කොහොම වුණත් ඇත්තටම මේ රියදුරානම් බංගලාවේ ගොඩාක් දෙනෙකුත් එක්ක ඇත්තටම බොහොම කේන්තියෙන් ඉන්න කෙනෙක්. ඉතින් ඒ විදිහට බලනකොට ඔයා විශ්වාස කරන්න මෙන්න මේ වගේ කරුණාවලදී අවංකවම කියනවා නම් දැන හෝ නොදැන මේ දේවල් වෙනස් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි කියන කතාව ගැන අපි හැමෝටම මතක් කරන්නත් පුළුවන් කමක් ලැබෙනවා කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින් අපිට සිහිපත් කරන්නටත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා අපි මේ වෙලාවේදී සිහිපත් කරන්නට ඌමනා වෙන්නේ කියන කතාව ගැන මම මේ මොහොතදීම ඔන්න මතක් කර සිටිනවා. කොටින්ම කියනවා නම් මට තව දෙයක් ඔයත් එක්ක මේ වෙලාවේදී බෙදා ගන්නත් පුළුවන්. ඔයා දන්නවද? జగත් කියන්නේ බංගලාවේ තමන්ගේ දරුවෝ හරි පරිස්සමට බලාගන්නේ කවුද කියන එක ඇත්තටම ඉදිරියේදී පෙන්වා දෙන්න කියලා. ඉතින් ඒක බලන්න බලාපොරොත්තුෙන් තමන් ඉන්නවා කියලා. ඉතින් මෙන්න මෙහෙම කිව්වට පස්සේ ඇත්තටම කියනවා නම් ඔය జగත් මොන වගේ කාරණාවක් කියයි කියලාද ඔයාට හිතෙන්නේ. ඉතින් අපි ඒ ගැන මේ මොහොතදිම සාකච්ඡා කරන්නට උනන්දුවක් තියාගන්නවා කියලයි මතක් කරන්නේ. කොහොමනත් මේ වෙලාවේදී තව දෙයක් ගැන අපිට මතක් කරන්නටත් පුළුවන් කමක් තියෙනවා. ඔයා දන්නවද? අනිවාර්යෙන් මේ පොරොන්දුව මේ වෙලාවේදී සිද්ධ කරනවා කියන කතාව ගැන නම් අපිට ඇත්තටම මේ වෙලාවේ මතක් කරලා පෙන්වන්න පුළුවන් දෙයක් විදියට තමයි අපි මේ මොහොතේදීම සාකච්ඡා කරන්නට උත්සාහ දරන්නේ බෙර දරන්නේ කියන කතාව ගැන මම මේ මොහොතේදී මතක් කරලා දෙන්නත් ඔන්න ලස්සනටම හේතුවක් හදා ගන්නවා. කොටින්ම කියනවා නම් තව දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කිරීමටත් අවශ්‍යතාවයක් තියාගන්න වෙනවා කියන කතාව ගැන මම මේ මොහොතේදී ඔයව දැනුවත් කරන්නට කැමති වෙනවා කියන දේ කියන්න ඕනේ. හොයා දන්නවද? අනිවාර්යයෙන්ම මෙතනදී මේ රියදුරු සත්සන්නට විරුද්ධව කතා කරනවටත් වඩා අනිවාර්යයෙන්ම දැන් තානියාගේ හොඳ ගැන කතා කරද්දී අනිවාර්යෙන් මොකද තානියා පැත්තට ඔය හෙක්ට උගන්නල ඔය සේරම දේවල් වෙනකොට හැබැයි జగත් තේරුම් ගනීවි ගොඩාක් වෙලා තානියා තමන් ළඟ ඉඳගෙන ඉද්දි කොහොමද දරුවෝ බලා ගන්නුන්නේ නැහැ කියන දේ. මේගොල්ලන් කපටිකා.